ජීවිත කාලෙම වුණත් ඔයාලට වර්ක් අවුට් කරන්න බැරි වෙන්න තරම් අනතුරක් වෙන්න පුළුවන් මේ කිසිම පදනමක් නැතුව ඔයා වර්ක් අවුට් ෂෙඩියුල් එකක් හදන්න යනවනම් ෆිට්නස් ගැන හොයන ෆිට්නස් ගැන උනන්දු වෙන ඔයාලව අමාරුවේ වැටෙනකොට මම කැමති නැහැ මේ වීඩියෝ එක ඔයාලට හරියට හොඳ අවබෝධයෙන් ඔයා බැලුවට පස්සේ ඔයාටම බිගිනර් ලෙවල් එකේ වර්ක් අවුට් ෂෙඩියුල් එකක් හදාගන්න පුළුවන් වෙන නොලෙජ් එකක් මසල්ස් පොඩ්ඩක් බිල්ඩ් කරගන්න කියලා හිතලා ජිම් එකට යන්න පටන් ගත්ත ගමන්ම මොකද කරන්නේ ජිම් එක ඇතුලේ ගොඩක් බිගිනර්ස්ලා මම දැකලා තියෙනවා මේ එලීට් ලෙවල් එකේ ඉන්න බොඩි බිල්ඩර්ස්ලා කරන වර්ක් අවුට් වේරියේෂන් වර්ක් අවුට් ෂෙඩියුල්ස් ෆලෝ කරන්න යනවා ඇත්තටම මම කතා කරාට පස්සේ එයාගෙන් දැනගන්න පුළුවන් වෙච්ච දෙයක් තමයි එහෙම කරන්නේ මේ එලීට් ලෙවල් එකේ ඉන්න බොඩි බිල්ඩර්ස්ලා ට්‍රේනින් කරන විදියට හෙවි ට්‍රේනින් කරාම තමයි ඒ අයට ඉක්මනට ප්‍රතිඵල ගන්න පුළුවන් වෙන්නේ කියලා හිතලා. ඒත් ඇත්තටම මේ ලෝකේ ඉන්න ඕනම කම්පිටිටිව් ලෙවල් එකේ ඉන්න බොඩි බිල්ඩර් කෙනෙක් බිගිනර් කියන ලෙවල් එක පාස් කරලා තමයි කම්පිටිටිව් ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම බිගිනර් කියන ලෙවල් එක කම්ප්ලීට් කරලා ඉන්න. බිගිනර් ලෙවල් එකේදී තමයි ඔයා අනාගතයේදී බිල්ඩ් කරන්න ඉන්න ඔයාගේ බොඩි එකට අත්තිවාරම වැටෙනවා. ඔයාට කවුරු හරි කිව්වොත් අත්තිවාරමක් නැතුව ගෙයර් හදන්න කියලා ඔයා එක කරනවද? නෑ නේද? ආ එහෙමනම් ඔයාගේ ගෝල් එක මොකක් වුණත් ඔයා බිගින ලෙවල් එක පාස් කරලා ඉන්න. ජිම් යන්න පටන් ගත්ත ගමන්ම අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා කරන්න ඕන වර්ක්අවුට් ෂෙඩියුල්ස් ෆලෝ කරන්න යන්නේ. ඉතින් මේ වගේ ජිම් යන්න පටන් ගත්ත බිගිනර්ස්ලා කරපු වර්ක්අවුට් ෂෙඩියුල්ස් කීපයක්ම මට එවලා තිබුණා. ඇත්තටම මේ වර්ක්අවුට් ෂෙඩියුල්ස් බලුවට පස්සේ ඉන්ජරි රිස්ක් එක ඉතාම ඉහළයි. මොකද එයාත් එක්ක කතා කරලා බැලුවම ඒ කට්ටියට ආස කරන වර්කවුට් එක දාගෙන ආස කරන එක්සයිස් එකකට එකතු කරගෙන එයාට ඕන ඕන විදියට ඕන ඕන ප්‍රමාණයෙන් එක්සසයිස් එකතු කරගෙන තමයි එයා වර්කවුට් ෂෙඩියුල් එක එයාම කස්ටමයිස් කරගෙන තියෙන්නේ. කිසිම වෙලාවක ඔයා වර්කවුට් ෂෙඩියුල් එකක් ඔයාට හිතුණු එක්සසයිස් දාගෙන කිසිම ප්‍රමිතියක් නැතුව කිසිම පදනමක් නැතුව ඔයාට හිතිච්ච වර්කවුට් එකතු කරගෙන කස්ටමයිස් කරලා ඔයාට ඕන විදියට හදාගන්න යන්න එපා. කිසිම දැනුමක් පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් වර්කවුට් එකක් කරන්නේ ඔයාගේ ඇඟට. මොකද ඔයා මේක කඩේට ගිහිල්ලා ඔයාට සල්ලි දීලා අයිටම් එකක් අරගෙන ඇවිල්ලා ගෙදර ගෙනල්ලා පාවිච්චි කරනවා වගේ සරල දෙයක් නෙමෙයි. මේ වර්කවුට් එක කරන්නේ ඔයාගේ ඇඟට, ඔයාගේ මසල්ස් වලට. එතකොට මේක මේ වර්කවුට් කරනකොට ඔයාගේ ඇඟේ එනර්ජි එක වේස්ට් වෙනවා. ඔයාගේ මසල්ස් වැඩ කරනවා. ඉතින් මේ වර්කවුට් එකක් කිසිම වෙලාවක හිතිච්ච විදියට කිසිම පදනමක් නැතුව එහෙම ඕන විදියට කස්ටමයිස් කරලා කරන්න යන්න එපා. මොකද ඔයාට අනතුරක් වුණොත් ඔයාට ජීවිත කාලෙම වුණත් ඔයාට වර්කවුට් කරන්න බැරි වෙන්න තරම් අනතුරක් වෙන්න පුළුවන් මේ කිසිම පදනමක් නැතුව ඔයා වර්කවුට් ෂෙඩියුල් එකක් හදන්න යනවා. ෆිට්නස් ගැන හොයන ෆිට්නස් ගැන උනන්දු වෙන ඔයාලව අමාරුවේ වැටෙනකොට මම කැමති නැහැ. ඉතින් ඒ වගේම ඒ ගැන හිතලා තමයි මම අද මේ වීඩියෝ එක කරන්නේ. මේ වීඩියෝ එක ඔයාට හරියට හොඳ අවබෝධයෙන් ඔයා බැලුවට පස්සේ ඔයාටම බිගිනර් ලෙවල් එකේ වර්කවුට් ෂෙඩියුල් එකක් හදාගන්න පුළුවන් වෙන නොලෙජ් එකක් එනවා. වර්කවුට් කරන්න පටන් ගත්ත කෙනෙක්ගේ පළවෙනි මාස 3ක කාලය අපිට හඳුන්වන්න පුළුවන් මේ බිගින ලෙවල් එක කියලා. බිගින ලෙවල් එකේදී ෆුල් බොඩි එක දවසක ව්‍යායාම මාලාවක් කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ඒ කිව්වේ legs, chest, back, shoulders, biceps or triceps කියන මේ හැම මාංශ පේශියක්ම එක දවසක වර්කවුට් වෙන ව්‍යායාම මාලාවක්. එක මාංශ පේශියකට එක එක්සර්සයිස් එක ගන්න කරනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම එක එක්සර්සයිස් එකකට සෙට්ස් 3ක් කරන්න. රෙපිටිෂන්ස් 10ත් 15ත් අතර තියාගන්න. දවසක් කර දවසක් වර්කවුට් කරනවා නම් හොඳටම ප්‍රමාණවත්. එක එක්සර්සයිස් එකකට සෙට්ස් 3 ගානේ ඔයා සතියකට දවසක් කර දවසක් කරොත් සතියකට ටෝටල් වොලියුම් එක හැටියට සෙට්ස් 12ක් එක මාංශපේශියකට වර්ක් වෙනවා. බිගින ලෙවල් එකේ කෙනෙකුට මාංශපේශි රිකවරි වෙලා මාංශපේශි වර්ධනයකට සතියකට සෙට්ස් 12ක් කියලා කියන්නේ. එක මාංශපේශියකට සතියකට සෙට්ස් 12ක් කියලා කියන්නේ හොඳටම ප්‍රමාණවත්. එක්සර්සයිස් සිලෙක්ට් කරගන්නකොට ඔයා legs වලට squats, chest වලට bench press වගේ ව්‍යායාම, back muscles වලට rowing වගේ ව්‍යායාම, shoulder muscles වලට front press වගේ ව්‍යායාම, biceps muscles වලට curl වගේ ව්‍යායාම ඔයාට තෝරගන්න පුළුවන්. ඒ වගේම triceps වලට tricep extensions, එතකොට tricep press down වගේ ව්‍යායාම ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. legs, chest, back muscles වලට squats, bench press, rowing වගේ ව්‍යායාම කරන්න කියලා කිව්වට එකපාර ලොකු ලොකු weights දාලා කරන්න යන්න එපා. legs වලට ඔයාගේ body weight එකෙන් free squat වගේ ව්‍යායාම කරලා squats කරන techniques හරියට පුරුදු වෙන්න. chest muscles වලට weight එක අඩුවෙන් dumbbell bench press වගේ ව්‍යායාම තෝරගන්න. back muscles වලටත් එහෙමම තමයි. cable rowing, dumbbell rowing වගේ ව්‍යායාම තෝරගන්න. ඉස්සර වෙලාවම gym යන්න පටන් ගත්ත ගමන්ම කෙනෙක් weight plates load කරලා වර්කවුට් කරන්න ගන්න එක ඉතාම අනතුරුදායකයි. ගොඩක්ම දැන් ජිම් වල තියෙන්නේ මේ ඔලිම්පික් බාර් කියන ඔලිම්පික් බාර්. ඉතින් මේ ඔලිම්පික් බාර් එකක්
කිලෝ 20ක් විතර බලන්න. ඒ නිසා ඔයා ස්කොට් කරනකොට ප්‍රී ස්කොට් කරලා හරියට ටෙක්නික් පුරුදු වෙන්න. බෙන්ච් ප්‍රෙස් කරනකොට ඩම්බෙල් වල ඩම්බෙල් යූස් කරලා කරන්න. රෝවින් වගේ ව්‍යායාම කරනකොට ඩම්බෙල් සහ කේබල් මැෂින්ස් යූස් කරලා කරන එක ඔයාට ඉතාම සේෆ් රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම ජිම් එකේ ට්‍රේනින් කරන වෙලාවට සමහර බිග්ිනර්ස්ලා මගෙන් අහලා තියෙනවා. අයියේ මගේ බඩ එච්චරම නෑ මම මේ ඇබ්ස් වර්ක්අවුට් කරන්න ඕනද කියලා. ඉතින් ඔයා මොකද හිතන්නේ? බඩ නැත්තම් ඇබ්ස් වර්ක්අවුට් කරන්න ඕනේ නෑ කියලාද හිතන්නේ? ඔයාගේ බඩ අඩු වුණාට කමක් නෑ. අනිවාර්යෙන්ම ඔයා ඇබ්ස් වර්ක්අවුට් කරලා ඔයාගේ කෝ මසල්ස් ස්ට්‍රෙන්ත් කරලා තියාගන්න ඕන. මොකද මම කලින් කිව්ව හැම ව්‍යායාමයක්ම කරනකොට ඔයා කරන ඒ ව්‍යායාමේ වේට් එක ට්‍රාන්ස්පෝස් වෙන්න ඔයාගේ ඇබ්ස් මසල්ස් වල. ඒ නිසා අනිවාර්යෙන්ම බිගින ලෙවල් එකේ ඉඳන්ම ඇබ්ස් වර්ක්අවුට් කරන්න. ඒ වගේම තවත් පුංචි මතක් කිරීමක් කරන්න ඕන. වර්ක්අවුට් කරනවා නම් අනිවාර්යෙන්ම ඔයා බ්‍රීතින් ටෙක්නික්ස් හරියට ෆලෝ කරන්න ඕන. බ්‍රීතින් ටෙක්නික්ස් ගැන මම ඊට කලින් වීඩියෝ එකක් කරලා තිනවා. මේ උඩ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම ජිම් එකට යන්න ගිහිපු ගමන්ම ඔයා මේ වේට් ට්‍රේනින් කරන්න කලින් රෙසිස්ටන්ට් ට්‍රේනින් දැන් අපි අද ඉගෙන ගත්ත මේ රෙසිස්ටන්ට් ට්‍රේනින් කරන්න කලින් ඔයා කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. එහෙනම් කියලා. ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන් ඔයාලට උඩ තියෙන ලින්ක්. ඉතින් මම හිතනවා ඔයාට ඔයා බිගින කෙනෙක් නම් ඔයාලා කරන්න ඕන වර්ක්අවුට් එක ගැන ඔයාට හොඳ අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් එන්නේ නැති කියලා. එහෙමනම් ඔයාට ආපු අයිඩියා එකතු කරගෙන ඔයා මේ වීඩියෝ එකෙන් ලබාගත් දැනුම එකතු කරගෙන ඔයා වර්ක්අවුට් ෂෙඩියුල් එකක් හදලා කරන්න කලින් මගේ WhatsApp නම්බර එකට WhatsApp කරලා අහලා බලලා කරන්න කියලා මම ඔයාට මුංචි ඉල්ලීමක් කරනවා. මොකද ඒක එහෙම කියන්නේ ඔයා ගැනම හිතලා තමයි. ඔයා හදපු වර්ක්අවුට් ෂෙඩියුල් එක හරිද කියලා බලන්න මගේ පුංචි වගකීමක් තියෙනවා. ඒ වගකීමට තමයි මම ඔයාට WhatsApp කරන්න කියලා කිව්වේ. WhatsApp නම්බර එක ගන්න මගේ description එකේ පල්ලෙහාම දාලා තිනවා WhatsApp නම්බර එක සහ මගේ contact details. එහෙමනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝ අපි දාපු ගමන් ඔයාට එන්න ගන්න පුළුවන් bell icon එකත් click කරලා තියාගන්න. එහෙමනම් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් හමු වෙමේ බලාපොරොත්තු වෙන මම අදට සමු ගන්නවා. ඔයාට සුබම සුබ දවසක්.